මෙවතාවේ ලෝක උස්ලන් තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පිටපස්සේ මුළු ජාතියක්ම පෙළගැහිලා ඉන්නවා කියන එක එංගලන්ත ජාතික පුහුණුකරු ක්‍රිස් සිලෝඩ් පවා කියපු කතාවක්. මේ පෙළගැසීම හැදුනේ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානේ ජයගැනීමත් එක්ක. ගියවතාවේ ලෝක උස්ලන් තරගාවලියේදී මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ කියන එක අපි හැමෝටම මතක කරුණක්. ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරු කුමාර් සංගක්කාර පවා මේ ගැන කියලා තිබුණා. මාධ්‍යවේදී අසම් අමීන් එක්ක කෙටි කතාබහකට එකතු වුණු සංග මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න අපේ කණ්ඩායමට සුබ පතනවා කියලා තමයි කියලා තිබුණේ. මම අපි දිනනවාමයි කියන්නේ කැමති නැහැ. හැබැයි මගේ හදවතයි මනසයි දෙකම කියන්නේ අපි තරගාවලිය දිනනවා කියලා. ඒ විදිහට තමයි සංඝ තරුණ කණ්ඩායම විශ්වාස කරන්නේ. ඒ වගේම මේ කණ්ඩායම විශිෂ්ට කණ්ඩායමක් කියලා තමයි සංඝ කියන්නේ. හැම කණ්ඩායමක්ම සම්පූර්ණ නැහැ. තරගයේ දවසේ හොඳට සෙල්ලම් කරන එක ගොඩක් වටිනවා. එක පන්දුවාරයක් ඇති තරගයේ වෙනස් වෙන්න අපිට ඕස්ට්‍රේලියානු තනතිරි ගැටලුවක් නැහැ. අපේ අයට පසුපාදයේ හොඳට සෙල්ලම් කරන්න පුළුවන් කට් එක පුල් එක අපි හොඳට ගහනවා. ආසියානු කුසලාන තරගාවලිය දිනලා ලෝක කුසලානේට යන එක පීඩනයක්ද කියලා හවම සංග දීලා තිබුණේ මෙහෙම උත්තරයක්. ඇත්තටම ගිය වතාවේ ලෝක කුසලානේට යද්දි ගොඩක් අය හිතුවේ අපි සුදුසුකම් ලැබීමේ වටේන්වත් ඉස්සරහට යන්න බැරි වෙයි කියලා. සමහර දුක්ුණා අයියෝ අපේ කාලේ නම් මෙහෙම නෑ අපි හොඳට කළා කියලා. එහෙම එකක් නෑ. දැන් අපේ කාලේ ඉවරයි. මේ තියෙන්නේ අලුත් ක්‍රිකට් එකක්. මේක හරි වේගවත් ඉක්මනට වෙනස් වෙනවා. මම දකින්නේ මේ දේවල් එක්ක අපේ දැන් ඉන්න කණ්ඩායම විශිෂ්ට දක්ෂතා පෙන්නනවා. ඔය විදිහට තමයි අපි තමයි හොඳටම කළේ කියලා කියන පරණ ක්‍රීඩකයන්ට සංග හොඳ ටොක්කක් ඇනලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.